අයිබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා සරලව පැහැදිලිව සහ නිදහසේ හිත මතේ ඉගෙන ගන්න අප සමග අපගේ නාලිකාව සමග එකතු වෙන ඔබව සාදරයෙන් පිළිගන්නවා. බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ තුන්වෙනි කොටසයි අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. කොටස් දෙකක් මේ වෙද්දි මේ පාඩමේ සාකච්ඡා කරලා තිනවා. මීට මුලින් පාඩම පළවෙනි පාඩම සාකච්ඡා කරලා අවසන් කරලා තිනවා. අනිකුත් විෂයන් වලට අදාළ පාඩම් අපගේ නාලිකාවට මේ වෙද්දි දාලා තිනවා. ඔබට පුළුවන් අපගේ නාලිකාව සමග එකතු වෙමින් අවශ්‍ය කරන දහම් පාසල් අවසාන දැනුම ඇති කරගන්නට. එසේනම් ඒ සඳහා ඔබට පහතින් දාලා තියෙන ලින්ක් එක පාවිච්චි කරන්නටත් පුළුවන්. සියලු පාඩම් ඒ ලින්ක් එක හරහා ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. මීට කලින් පාඩමේදී අපි සාකච්ඡා කළේ පැවිදි චාරිත්‍ර පිළිබඳව, සාමණේර පැවිද්ද ලබා දීම පිළිබඳව. මේ පාඩමේදී අපි කතා කරන්නේ උපසම්පදා චාරිත්‍ර පිළිබඳව. සාමණේරයන් වහන්සේට සංඝ සමාජයේ පූර්ණ සමාජිකත්වය ලැබෙන්නේ උපසම්පදාව ලැබීමෙන් පස්සේ කියලා මීට කලින් පාඩමේදීත් අපි සාකච්ඡා කළා. සාමණේර නමක් උපසම්පදාව ලැබීමට සුදුසු වේ. සාමණේරයන් වහන්සේ නමක් තමයි උපසම්පදා ලාභයේ ලබා ගැනීම සඳහා සුදුසු වෙන්නේ. සාමණේර භාවය ලබාගෙන පස්සේ තමයි උපසම්පදා තත්වයේ උපසම්පදා ලාභයේ අධිශීල ලාභයේ ලබා ගන්නෙ. උපසම්පදා අපේක්ෂකයා ආයතන නිකායේ උපසම්පන්න භික්ෂූන් කරන ඉතාම උසස් පෙළේ විනය කර්මයකි. මෙය උපසම්පදා අපේක්ෂකයා ආයතන නිකායේ උපසම්පන්න භික්ෂූන් කරන ඉතාම උසස් පෙළේ විනය කර්මයක් බවට පත් වෙනවා. උපසම්පදා අපේක්ෂක භික්ෂූන් වහන්සේ අයත් වෙන පාර්ශවය, ආයතන නිකාය වර්තමානයේ වෙද්දී විවිධාකාර වූ නිකායන් විවිධාකාරයේ බෙදීම් තිබෙනවා. ඒ බෙදීම් වලට අනුව, නිකාය වලට අනුව තමයි මේ පැවිදි චාරිත්‍රයෙන් අමතරව අනතුරුව සිද්ධ වෙන උපසම්පදා විනය කර්ම සිද්ධ වෙන්නේ. මේ කරුණ ලබන්නේ විශේෂ සීමාවක මහත් ගෞරවයෙන්. උපසම්පදා විනය කර්ම සිද්ධ කරන්නේ සීමාවක, විශේෂ සීමාවක. උපසම්පදා විනය කර්මය සිද්ධ කිරීම සඳහා, පෝය කර්ම කිරීම සඳහා විශේෂ සීමාවන් තියෙනවා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුණු විනයට අනුව සකස් කරගත්ත මෙම විශේෂ සීමා දෙවර්ගයකි. සීමා වර්ග දෙකයි. සීමාවන් වර්ග දෙකක් තියෙනවා. විහාර භූමියක සකස් කරනු ලබන විහාර සීමාව එක් වර්ගයකි. ගඟක් ඇතුළත හෝ දියෙන් පිට වූ ස්ථානයක, දියෙන් වට වූ ස්ථානයක සකස් කරගනු ලබන උදකුක්කේප සීමා. විහාර සීමා, විහාර භූමියක සකස් කරන සීමාව ගඟක් ඇතුළත හෝ දියෙන් වට වූ ස්ථානයක සකස් කරන සීමාව උදකුක්කේප සීමාව කියලා කියනවා. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා විනය කර්ම සිදු කරනු ලබන සීමාවන් වර්ග දෙකකි. ඒ සීමාවන් වර්ග දෙක නම් කරන්න කියලා. විහාර සීමා, උදකුක්කේප සීමා. විහාර සීමා කියන්නේ විහාරයක් තුළ, විහාරස්ථානයක් තුළ සකස් කරගන්න සීමාව. ගඟක් හෝ දිය මතු පිට වට වූ ස්ථානයක සකස් කරගන්න සීමාව උදකුක්කේප සීමාව වෙනවා. උපසම්පදා විනය කර්මයකට සහභාගී වන්නේ උපසම්පදා භික්ෂූන් හා උපසම්පදා අපේක්ෂකයින් පමණි. තවත් විශේෂ අවස්ථාවක් තමයි ඒක. මොකක්ද? උපසම්පදා විනය කර්මයකට සහභාගී වෙන පිරිස වෙනත් කිසිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න බෑ. උපසම්පදා විනය කර්මයක් සඳහා පමණක් නෙවෙයි, විනය කර්ම සිද්ධ කරන කිසිම තැනකට සාමණේරයන් වහන්සේලාට සම්බන්ධ වෙන්නටත් බෑ, ගිහි ජනතාවට සම්බන්ධ වෙන්නටත් බෑ. උපසම්පදා විනය කර්මයේ අවස්ථාවේදී පමණක් සාමණේර භාවයෙන් සිටින, උපසම්පදා අපේක්ෂාවෙන් සිටින, උපසම්පදාව සඳහා වයස අනිකුත් සියල්ලක්ම සම්පූර්ණ කරපු භික්ෂුන් වහන්සේලාට පමණයි සහභාගී වෙන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. උපසම්පදා අපේක්ෂකයා සුදුවතින් හා සලුවෙන් සැරසි අටපිරිකර සහිතව සංඝයා වෙත පැමිණ, එම සංඝයා අතුරෙන් ජ්‍යෙෂ්ඨ තෙර නමකට තම උපාධ්‍යයන් වහන්සේ වශයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී. පැවිදි කිරීමේ චාරිත්‍රා අවස්ථාවේ වගේම උපසම්පදා භික්ෂුන් වහන්සේ නැවතත් සුදුවත් හඳ වෙනවා. සිවුරු ඉවත් කරලා, සාමණේරයන් වහන්සේ පෙරවාගෙන සිටින සිවුරු ඉවත් කරලා සුදු ඇඳුම් මැන්දීම, මුල් ඇඳුම් මැන්දීමත් සිදු කරනවා. ඊට පස්සේ අටපිරිකර සහිතව සංඝයා අතරට ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ තෙර නමකට තමන්ට උපාධ්‍යයන් වහන්සේ වෙන්නට කියලා ඉල්ලා සිටිනවා. තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ බවට පත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
මේ උපාධ්‍යාය ගහන නමින් හැඳින්වේ. උපසම්පදාපේක්ෂකයා විසින් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා අතරින් ජ්‍යෙෂ්ඨතම භික්ෂූන් වහන්සේ තෝරාගෙන උපාධ්‍යයන් වහන්සේ වශයෙන් කටයුතු කරන්නට කියලා ඉල්ලීම තෝරා ගැනීම උපාධ්‍යාය ගහන. උපාධ්‍යාය ගහන කියලා හඳුන්වනවා. ඇරයුම පිළිගන්න උපාධ්‍යයන් වහන්සේ මෙම උපසම්පදා කර්මය අවසන් වන තුරුම හඳුන්වනු ලබන්නේ 30 නමින්. ඒ විදිහට උපසම්පදාව අපේක්ෂාවෙන් උපසම්පදා ලාභියා විසින් උපසම්පදා අපේක්ෂකයා විසින් ඉල්ලන ඇරයුම පිළිගත් භික්ෂූන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ 30 යන නමින් හඳුන්වනවා. ඒ පුද්ගලයා උපසම්පදා කරලා අවසන් වෙන තුරු 30 කියන නාමයෙන් තමයි හඳුන්වන්නේ. මේ ශාසනික විවහාර නොඑක් විවහාර තියෙනවා එක එක අවස්ථාවල යොදා ගන්න. ඒ වගේ ශාසනික විනය කර්ම සිද්ධ කරන අවස්ථාවලදී මේ වගේ විශේෂ යෙදීම් විශේෂ විවහාර පවතිනවා. ඉතින් උපාධ්‍යයන් වහන්සේ තමයි 30 කියන නාමයෙන් හඳුන්වන්නේ. උපසම්පදා අපේක්ෂකයා හැඳින්වෙන්නේ නාග නමින්. උපසම්පදා අපේක්ෂකයාව හඳුන්වන්නේ නාග කියන නාමයෙන්. උපසම්පදා අපේක්ෂකයා සඳහා උපාධ්‍යයන් වහන්සේ බවට පත් වෙන්නේ 30 කියන භික්ෂුව භික්ෂුන් වහන්සේ 30 කියන නාමයෙන් හඳුන්වනවා. උපසම්පදා අපේක්ෂකයා නාග කියන නමින් හඳුන්වනවා. ඉක්බිති කම්මාචාරී නමින් හැඳින්වෙන භික්ෂුවක් නාගට උපදෙස් දීම සඳහා මහා සංඝයාගෙන් අවසර පතයි. කම්මාචාරී කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේගේ කාර්යභාරය තමයි උපසම්පදා අපේක්ෂකයාට උපදෙස් ලබා දීම. උපසම්පදා වීම සඳහා අවශ්‍ය කරන උපසම්පදා අවස්ථාවේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත් පිළිබඳව දැනුවත් කිරීම කරන්නේ මේ භික්ෂුන් වහන්සේ. හැබැයි මේ කම්මාචාරී භික්ෂුන් වහන්සේට ඕන විදිහට උපසම්පදා අපේක්ෂකයින්ට උපදෙස් දෙන්න බෑ. අනිකුත් මහා සංඝරත්නයන් අවසර ලබා ගැනීම සිදු කළ යුතුයි අනිවාර්යයෙන්. අවසරයේ ලද පසු නාග මහා සංඝයාගෙන් ඉවත් කොට අටපිරිකර හඳුන්වා දී සංඝයා ඉදිරියේ අන්තරායක ධර්ම. අවසරය ලබාගත්ට පස්සේ නාගව මහා සංඝයාගෙන් ඉවතට එක් කරගෙන ගිහිල්ලා අටපිරිකර ගැන හඳුන්වලා දෙනවා. තනිපට සිවුර, දෙපට සිවුර, අඳන කඩය, බඳපටිය, ඉදිකටු, නූල් බෝල, දැලිපිහිය, පාත්‍රය, පෙරහංකඩය මේ කියන අටපිරිකරට අන්තර්ගත වෙන දේවල් කියලා දීලා ඊට පස්සේ අන්තරායක ධර්ම කියලා කොටසක් ගැන කියලා දෙනවා. අන්තරායක ධර්ම නැමැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය. උපසම්පදාවට බාධා වෙන කරුණු තමයි මේ අන්තරායක ධර්ම විදිහට අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕන ආකාරය කියලා දෙනවා. කම්මාචාරී භික්ෂුන් වහන්සේ විසින් තමයි මේ කාර්යය සිද්ධ කරන්නේ. අන්තරායක ධර්ම නැමැති ප්‍රශ්නවලට ඇතුළත් වන්නේ උපසම්පදා අපේක්ෂකයාගේ සෞඛ්‍ය විමසීම පිළිබඳව අසන ප්‍රශ්නත් ඔහු සමාජ බැඳීම් හා වගකීම් වලින් යුක්ත කෙනෙක් දැයි විමසා බැලීමට අසනු ලබන ප්‍රශ්නත්ය. මේ අන්තරායක ධර්මවලට ඇතුළත් වෙන්නේ උපසම්පදා අපේක්ෂකයා සෞඛ්‍ය සම්පන්නද කියලා දැනගන්නට වගේම සමාජ බැඳීම් වලින් යුක්ත පුද්ගලයෙක්ද කියලා දැනගන්නට තමයි අන්තරායක ධර්ම විමසීමක් සිද්ධ කරන්නේ. නැවත වරක් නාග මහා සංඝයා වෙත කැඳවනු ලැබේ. මේ අන්තරායක ධර්ම පිළිබඳව අටපිරිකර පිළිබඳව දැනුවත් කළාට පස්සේ කම්මාචාරී භික්ෂුන් වහන්සේ නැවතත් භික්ෂුන් වහන්සේලා අතරට සීමාවට කැඳවාගෙන එනවා. චාරිත්‍රානුකූලව මහා සංඝයාගේ පාවැඳ ඇඳිලි බැඳ උක්කුටුකෙන් හිඳ චාරිත්‍රානුකූලව පැවිදි කිරීමේ දී වගේම භික්ෂුන් වහන්සේලාට වැඳලා ඇඳිලි බැඳගෙන අත් දෙක එකට එකතු කරලා වැඳගෙන උක්කුටුකෙන් සිටිනවා. ස්වාමීනි සංඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. අනුකම්පා කොට මා සාම්නීර භවෙන් මුදාවා. ඒ විදිහට ඉල්ලීමක් කරනවා. ස්වාමීනි මාව උපසම්පදාලාභයට පත් කරන්නට කියන මේ විශේෂ ඉල්ලීම කරනවා. මේ ඉල්ලීම කළාට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලා මේ නාගව උපසම්පදාලාභයට පත් කරන්නේ. යනුවෙන් තෙවරක් අයද සිටී තුන් වතාවක් ඉල්ලන්නට ඕන. ඉක්බිති කම්මාචාරීන් වහන්සේ නාගගෙන් අන්තරාය කර ධර්ම පිළිබඳ ප්‍රශ්න ඇසීමට මහා සංඝයාගෙන් අවසර ලබාගෙන එම ප්‍රශ්න විචාරයි. කම්මාචාරී භික්ෂුන් වහන්සේලා සියලු දෙනා ඉදිරියේදී ප්‍රශ්න අහනවා මේ අන්තරාය කර ධර්ම පිළිබඳව. ඒ අන්තරාය කර ධර්ම පිළිබඳව ප්‍රශ්න ඇහුවට පස්සේ පිළිතුරු වලින් මහා සංඝයා සෑහීමට පත්ව හොත් උපසම්පදා කර්මයට අනුමැතිය ලැබෙයි. පිළිතුරු වලින් සංඝයා මහා සංඝරත්නය සෑහීමකට පත් වුනොත්
නාගට කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා පිළිගත්තොත් උපසම්පදා ලාභය ලබා දෙන්න පුළුවන්. උපසම්පදාව ලබා දෙන්න පුළුවන්. ඉක්බිති මහා සංඝයා වහන්සේ විසින් මේ නම් ඇති උපාධ්‍යයන් වහන්සේට අනුයුක්තව මේ නම් ඇති තැනැත්තේ උපසම්පදා කරන ලද්දේ යන කර්ම වාක්‍ය කියවන ලදුව උපසම්පදා කර්මය අවසන් වෙයි. භික්ෂුන් වහන්සේලාට ගමේ නමත් එක්කම නමක් තියෙනවා. ඒ විදිහට එක නමක් කියලා ඒ උපසම්පදා වෙන්න අපේක්ෂා කරන සාමණේරයන් වහන්සේගේ නම කියලා මෙන්න මේ නම දරපු සාමණේරයන් වහන්සේ නාග මෙන්න මේ නම දරපු උපාධ්‍යයන් වහන්සේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ යටතේ උපසම්පදා ලාභයට පත් කළා කියලා ප්‍රකාශයක් සියලු භික්ෂුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම උපසම්පදා විනය කර්මය අවසන් වෙනවා. නාග උපසම්පදා ලබාගත් උපසම්පදා අපේක්ෂක තත්වයෙන් මිදිලා උපසම්පදා ලාභීත්වයට උපසම්පදා ලාභී භාවයට පත් වෙනවා. උපසම්පන්න භික්ෂූන් කෙරෙහි බලපාන ආචාර ධර්ම පද්ධතිය භික්ෂු ප්‍රාතිමෝක්ෂේ විදිහට තමයි හඳුන්වන්නේ. උපසම්පදා භික්ෂුන් වහන්සේලා සඳහා බලපාන ආචාර ධර්ම සියල්ලක්ම විනය නීති සියල්ලක්ම අන්තර්ගත වෙන කොටස භික්ෂු ප්‍රාතිමෝක්ෂේ කියලා හඳුන්වනවා. ථේරවාද භික්ෂු ප්‍රාතිමෝක්ෂේ ශික්ෂාපද 227යි. අධිකරණ සමත 7යි. අනිකුත් ශික්ෂාපද 220ත් එක්ක 227ක් වෙනවා. ඉතින් ඒ විනය නීති සියල්ලක්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උපසම්පදා භික්ෂුවක් විසින් හොඳින් අනුගමනය කළ යුතු වෙනවා. හොඳින් අනුගමනය කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ දහම්පාසල් අවසාන විභාගයේ උපසම්පදා චාරිත්‍ර පිළිබඳව. උපසම්පදා චාරිත්‍ර පිළිබඳව සම්බන්ධ විවහාර, උපසම්පදා චාරිත්‍රයේ සිදුවෙන ආකාරය, උපසම්පදා චාරිත්‍රයේ අවස්ථාවේදී සම්බන්ධ වෙන භික්ෂුන් වහන්සේලා ඒ සියලු දෙනා කෙරෙහිම අවධානය යොමු කරන්න. ඒ අවධානය යොමු කළාම අහන ඕනෑම ප්‍රශ්නයකට ඔබට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. උපසම්පදා ලාභේ ලබා දීම, උපසම්පදාව සිදු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට කියලා කිව්වොත් අපිට ওই විශේෂ කරුණුත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එහෙම නැතිව නිකම්ම අපි පිළිතුරු ඉදිරිපත් කළාට ඒ සඳහා ලකුණු හිමි වෙන්නේ නැහැ. මේ අවශ්‍ය කරන විවහාර, අවශ්‍ය කරන පුද්ගල නාම, මේ හැම දෙයක්ම ඔබ මතක තබා ගත යුතුයි. ඒවා උපයෝගී කරගෙන තමයි පිළිතුරු ගොඩනැගිය යුතු වෙන්නේ. එසේනම් අපි මේ දහම්පාසල් අවසාන විභාගය ලියන ඔබට අනුග්‍රහයක් පිණිස, අත්තලක් පිණිස පාඩම් සකස් කරන්නේ. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබට පුළුවන් මේ විදිහට තියෙන බටන් එකෙන් සබ්ස්ක්‍රයිබ් කරලා, මේ වගේ බෙල් අයිකන් එකක් එනවා ඒකත් ඔබලා මේ විදිහට සලකුණු කරගත්තට පස්සේ අපගේ නාලිකාවේ දාන සියලුම වීඩියෝ පාඩම් ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයකින් දාපු සැනින් ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය දෙවැනි පාඩමේ තුන්වෙනි කොටසයි. අපි මේ සාකච්ඡා කළේ උපසම්පදා චාරිත්‍ර පිළිබඳව. ඊළඟට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා දෛනික පැවිදි චාරිත්‍ර. දෛනිකව භික්ෂුන් වහන්සේලා, සාමණේරයන් වහන්සේලා සිරිත් විරිත් අනුගමනය කරමින් විහාරස්ථානවල කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් පිරිවෙන දහම්පාසල පාසල අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. මේ පාඩම් සියල්ලක්ම ඉතාමත් හොඳින් සරලව පැහැදිලිව සහ නිදහසේ ඉගෙන ගන්නට පහතින් දාලා තියෙන ලින්ක් එකෙන් සියලු පාඩම් ලබා ගන්නට පුළුවන් බවත් සිහිපත් කරමින් අපි මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.